පෙන්න්නතු නහල තියෙනව අපේ ශාසනයේ ගිහි ශ්‍රවිකාවන් අතර බොහෝ දැනුම් ඇති ශ්‍රවිකාව කෞද්ද කියලා බොහෝ දේවල් මතක තියන එකට ගෙන බහුස්රෘත කියල. බහුස්ොත ගිහි ශ්‍රවිකාවන් අතර අග්ඩස්ථානය දැරුවේ කුද්ජුත්තරා කුද්ජුත්තරා කියල කියන්නේ දාසිය ෙට කුජ්ුතර යි දයක් වුණේේ තරම් පින්ති බිලා. පෙර බොහෝම ඈත භවයක ඇය රාජකු මාරිකාව. මේ රාජකු මාරිකාවත් එක් බොහෝම ලෙගත් වෙච්ච රහත් මෙහෙන් ින්වහන්සෙනමක් හිටියා. රජගෙදරට පින්ඩපාති වැඩිය හම දුවත් එක්ක තියෙන හිතවත්කම නිසා අන්න අයට කතානො කළත් කෙලින්ම යනවා දුවගේ වසන ගරුබේට. එක දවසක් රහතන් වහන්සේ දුව ඉන්න කුටියට වඩින වෙලා වේ. දුව නාගන ඇවිල්ලා ඇඳුම් අඳනවා. කැඩපත දිහා බලාගින්නකොට දැක්කක් දොරකඩින් රහතන් වහන්සේ ඇතුල්ලුනාා කියලා. ආං ඒ වෙලාවෙේ ලෙංගතුකමත් වැඩී කම්මැලිකමත් එක කිව්වා. ඇගේ හිසපේරණ පනාව සහිත මෝ සරසාගන්න උපකරනත් එක්ක ඒ සියල්ල තියන ැෑක තිබුණන ඇදවුඩ. ඕක මට මෙහට දෙන්න කියවා. කාගෙන්ද මේ ඉල්ලුවේ රහත් මෙහිණින් වහසගේ. උන්වහස බැලිුවවා මම්ම එක දුන් නැත්තම් මොකද යට වෙන්න කියලා. දුන්නේ නැත්තන් කේන් තියනවා. රහතන් වහන්සේ පිළිබඳ කේන්ති ගත්තුත් ඇය නිරේ ඉප දෙනවා. දුන්නොත් මොකද වෙන්න කියල් බැලිවා. රහතන් වහන්සේ නමකින් වැඩගත්ත හින්දා. දාසියක් වෙලා ඉප දෙනවා. කල්පනා කලා. නිරයට යනවට වඩා දාසියක් වුණාට කමක් නෑ නෙරඊට වඩා වචනයෙන් කියට බැරි තරන් දුක්ක දායකයි. ඒහින්ද අර බෑගගක දුන්නා ආං එදා හිඳනෑය දාසකුල ීපදුනාා. එතකොට සඳහන් කරනව රහතන් වහන්සේගේෙන් වැඩාරගෙන දාසියක් වුණා. අපිට පුළුහන් කාලයේ අම්මගෙන් තාත්තකෙන් වැඩගන්නවා කියලා කියන්නේ ඒකත් මීට සාපේක්ෂම තමයි කියන කාරන අවයිත අහවුල් කරන්න. ඒක කියන්න යිමං මේ කතාව කිව. ආං ඒක දන්නේ නැති නිසා අද අපි මව්පියන්ට කොච්චර වැඩ කියනවාද. අපිට ඇඳුම් හෝදගන්ඩ පුළහංකම තියාගෙන මව්පියන්ට පවරනවා. අපිට උයාාපිහා ගණ්ඩ පුළුහංකම තියාගෙන මව්පියන්ට පවරනවා. සමහර අය ගේ දරුමල්ලු බලාග්ඩත් මවපියෝක්කයනවා. වැඩකාරකමට එක්කගේ හෙල්තියෙන්. ඒ නම විතරයි නැත්ති. අපිත් හදල දහදුක් විඳලා දැන්වත් ඒයට නිහස් වෙලා පිනත් දහමක්රගඩ ඉඩ දෙන්නේ නෑ. ඒගොල්න්ගේ බරු හදාගන්න මුුණ පුුරුමි ිියු බලාගන්නඩ එක්ක යන්න අම්ම. එක්ක ඇනෙ තාත්තවත්ත පිටියේ බලාගන්නඩ. ඒනම් මේකාර සේවේය දොල්ලා. මොන තත්ත්යකට මූුණ දෙන්න වෙයිද? දන්නේ නෑ ඊළඟ භවඇල්ලල ආංගේ කර්මයයි පලයයි හරියටම දරන්න පුළු හන්නම් කොයි තරන් වටිනවාද අම්ම කොච්චර ගරුද තාච්චා කොච්චර දරුද. පිනතින සෝවාන් නාර්ශ්‍රාවකයෙක් මැරුවත් ඒක ආනන් තරියය පාප කරමයක් වෙනවද. සෝවාන් නාර්ය්‍යශ්‍රාවකයෙක් මැරුවොත් එකක ආනන් තරිය වෙන්නේෙ නෑ. සකදාගාමින් වහන්ස ෙනමත් මර පත්කළොත් එඒ ආනන් තරිය වෙන්නෙත් නෑ. ඉට අමතර අනාගාමීන් වහන්සේ නමක් මරණයට පත්කළත් ඒක ආනන්තරිය අකුසයක් වෙන්නෙත් නෑ. ඒ වුනාට හිතන්නකෝ පන්සිල්වත් නැති වුණට අම්ම තාත්තා මරණයට පත්කළුත් ආනන්තරයේ පාපකර්මයක්. එනම් මොන තරං බරපතල තැනක මවුක්ියයෝඉන්නවාද. ආං ඒක නිසා හැම වෙලාම මව්පියන්ට අපි ගුණේෙන් දයාවන්ම කටයුතු කරන්න ඕන. ඒකයි සඳහන් කළේ වඳන වෙලාවට පාද මත නලල තියලා වැඳල සමමාාවඉල්ලන් ඕන මෙතෙක් මංගතින් සිද්ධුවන සියලුම වැරදිවලට සමාව දෙන්න කියලා. එක හෙට වෙනකං ඉඳල බෑ හිට මැරුුණොත්තිෙහම. ධර්මය සඳහන්කලේ දෙමවපියෝ මැරිලනං සොහනගාවටක හිල සමාවවිල්ලට කියලා. වලපු තැන හොයාගැන්නඩ බැරිනම්. ශෛත්‍යයක් බෝධිය ගාවට ගිහිල්ල මල් පහන් පූජා කරලා මව්පියන්ට පින්දීල සමාවිල්ලන්ඩ එහෙම නැත්තං මවපියන් කෙරෙහි රවල බලන එකත් එකට එක කියන එකත් අඩිහක්පලා යන එකත් වැඩපවරණ එකත් මේ ඔක්කොම හරි භයානක තැනක තියෙන දේවල්. එන අම්ම ගැන සඳහන් කළේ ඒවාගේම තමයි තාත්තා. අත්ති මාතා අත්තිපිතා. ඒකාරණාව හරියටම පිළි ගැනීම සම්මාධිට්ටියයක්ක් මවෙක් නැතපියෙක් නැත කියල කෙනෙක් කියනවනගේක.